ඉස්සර අපි දෙන්නගේ ආදරේ විලඳපොළ ආර්ථික පද්ධතියයි මිල ක්‍රමයයි වගේ. මොකක්ද මේ විලඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ? මොකක්ද මේ මිල ක්‍රමය කියන්නේ? ඒ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඇයි මං ඒක ආදරයට සම්බන්ධ කරේ? රයිට්. හරි. එහෙනම් පුතේ අපි අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්නේ විලඳපොළ ආර්ථික පද්ධතිය සම්බන්ධයෙන්. රයිට්. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආයිබන්දු වේ පුතේ, අද අපි සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ වැදගත්ම කොටසක් වන විලඳපොළ ආර්ථික පද්ධතිය සම්බන්ධයෙන්. රයිට්. අපි දන්නවා පුතේ ආර්ථික පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. විලඳපොළ ආර්ථික පද්ධතිය, සැලසුම් ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය හා සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය කියලා. රයිට්. එහෙනම් අපි බලමු අද විලඳපොළ ආර්ථික පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. රයිට්. ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ අපි මුලින්දම්ම පාඩම් ටික කරගෙන ආවා. ඒකේ 8 වෙනි ෂෝට් නෝට් වීඩියෝ එක තමයි පුතේ අද ඔයාලා මේ බලන්නේ. රයිට්. හරි. එහෙනම් අපි අද සාකච්ඡා කරන්නේ විලඳපොළ ආර්ථික පද්ධතිය ගැන. රයිට්. මොකද්ද මේ විලඳපොළ ආර්ථික පද්ධතිය කියන්නේ? රයිට්. බලමු නිර්වචනේ. විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත. හරි, හොඳට ඔළුවට ගන්න ඈ පුතේ. විලඳපොළේ ඉල්ලුමයි සැපයුමයි අනුව බාණ්ඩයක මිල තීරණය වෙනවලු. රයිට්. නැත්නම් නිෂ්පාදන සාධකයක මිල තීරණය වෙනවලු. රයිට්. ඔය නිර්වචනේ හොඳට ඔළුවට ගන්න. විලඳපොළේ ඉල්ලුමයි සැපයුමයි අනුව මිල තීරණය වෙනවලු. මෙන්න මේ තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධතියකට කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. මොකද විලඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියකට අපි කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. සරලවම ඔළුවට ගන්න ඈ. සරලවම විලඳපොළේ ඉල්ලුමයි සැපයුමයි අනුව බාණ්ඩයක මිල තීරණය වෙනවා. ඒ මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නව නැත්නම් ඒ මිල මත තීරණ ගන්නව නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධතියක් විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා කියනවා. රයිට්. එහෙනම් නිර්වචනෙත් ඔළුවට ගන්න. මේ වීඩියෝ එක බලන ගමන් අනිවාර්යෙන් ඔළුවට ගන්න. රයිට්. එහෙනම් පුතේ විලඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියකට අපි කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. එහෙනම් මොකද නිර්වචනේ? විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධතියක් අපි කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. එහෙනම් ඔයාලා තේරුම් ගන්න පුතේ, විලඳපොළ ආර්ථික පද්ධතියක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිල මත. මේ මිල හැදෙන්නේ විලඳපොළේ ඉල්ලුමයි සැපයුමයි අනුව. රයිට්. ඉල්ලුමයි සැපයුමයි අනුව තමා බාණ්ඩයක මිල තීරණය වෙන්නේ. මෙන්න මේ මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධතියකට අපි කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. රයිට්. පුතේ මේ විලඳපොළ ආර්ථික පද්ධති සැබෑ ලෝකයේ තියද? විලඳපොළ ආර්ථික පද්ධතිය පුතේ පූර්ණ වශයෙන් සැබෑ ලෝකේ නැති වුණත් විලඳපොළ ආර්ථික පද්ධතියකට බර ආර්ථික පද්ධති තමයි ලෝකේ හැම රටකටම වගේ තියෙන්නේ. බොහෝ දුරට යම් යම් රටවල් තියෙනවා, උතුරු කොරියාව වගේ රටවල්, උතුරු කොරියාව, කියුබාව, අන්න ඒ වගේ රටවල් මත තියෙන පුතේ මේ විලඳපොළ ආර්ථික පද්ධතියට එතරම් ගිහිල්ලා නැහැ. රයිට්. හැබැයි මත් යාගල ලෝකේ හැම රටක්ම සංස්කෘතික වශයෙන් නැත්නම් ආර්ථික වශයෙන් විලඳපොළ ආර්ථික පද්ධතියක් තියෙන රටවල් විදියට ගන්න පුළුවන්. රයිට්. ලංකාවේ වුණත් මත් යන පුතේ විලඳපොළ ආර්ථික පද්ධතියකට සමාන ආර්ථික පද්ධතිය. කියන්නේ පූර්ණ වශයෙන් නැහැ. නමුත් විලඳපොළ ආර්ථික පද්ධතියට බර ආර්ථික පද්ධතියක් තමයි ලංකාවේත් ඇත්තරම තියෙන. ඒක ඇත්තන මිශ්‍ර ආර්ථික පද්ධතියක් ඈ. ලංකාවේ තියෙන මිශ්‍ර ආර්ථික පද්ධතිය. ලෝකේ තියෙන ගොඩක් මිශ්‍ර ආර්ථික පද්ධති. නමුත් විලඳපොළ ආර්ථික පද්ධතියට බර ආර්ථික රටාවක් තමයි තියෙන්නේ. රයිට්. නමුතේ විලඳපොළ ආර්ථික පද්ධතියක නිර්වචන මොකද්ද? විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියට කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. රයිට්. ඔයාලට සාමාන්‍ය දැනීමට මම ඕනනම් කියන්නම්, ඇමරිකාව, එංගලන්තය, යුරෝපා සංගමයේ රටවල්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, අන්න තායිලන්තය, අන්න ඒ වගේ රටවල් පුතේ මේ විලඳපොළ ආර්ථික පද්ධති තියෙන රටවල්. දැන් උදාහරණයක් විදියට මම ඔයාලා දන්නව නේද,
රුසියානු යුක්්‍රේන අර්බුදේ තියන තොට යුක්්‍රේණ කියන්න පුතේ වෙළඳ පොළ ආර්ථික පද්ධතිය තියෙන රටක් තෙන තකොට රුසියාව බයයි ඇමරිකාව මෙතැන්ටෙහි කියලා අන්න නිසා තමයි මේ රට ආක්‍රමණය කරන්න යන ඇත්තර මේ ආර්ථික පද්ධතිවල තියෙන අවුල තමයි ආර්ථික පද්ධතිය අතර තියෙන ගැටුම තමයි පුතේ ඔය යුද්ධ බවට පරිවර්තනය වෙලා තියෙන්නේ නම් වෙළඳ පොළ ආර්ථික පද්ධතියක නිර්වචනය මොකද්ද මතකින් කියන්න බලන්න වෙළඳ පොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධතියක් වෙළඳ පොළ ආර්ථික පද්ධතියක් කියලා කියනවා රයිට් පුතේ මේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක තියෙන ලක්ෂණ හතක් තියෙනවා බලමු අපි 1 දේපළ අයිතිය පෞද්ගලික අංශයේ සතුයි ඒ කියන්නේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක පුතේ රජයක් ඉන්නව රජයක් නැත්තේ නෑ හැබැයි මත තියාගන්න මානව භෞතික මූල්‍ය අන්නේ වගේ සම්පත් නැත්තම් දේපල ටික පෞද්ගලිකාංශයට සතුයි. ඒකේ අදහස රාජ්‍යාංශය ජාතික ආරක්ෂාව අන්නේ වගේ දේවල් කරනවා. රයිට්. නමුත් මත යරපුතේ සිය දේපල අයිතිය පෞද්ගලිකාංශයේ සතු නම් අන්නේ වගේ ආර්ථික පද්ධතියක් වෙළඳ පොළ ආර්ථික පද්ධතියක් කියනවා. රයිට්. දැන් ඔයාලා දන්නවා සැලසුම් ආර්ථික පද්ධතියක් තියෙන රටක් තමයි පුතේ උතුරු කොරියාව කියන්නේ. එතකොට උතුරු කොරියාවේ සියලුම දේපල ටිකයිදී රජයට, රයිට්. එතකොට රජේ මගින් තමයි ඒ දේපල කළමනාකරණය කරන්නේ. මිනිස්සෙක් වගා කරන ඉඩමක් කියලා හිතන්නකෝ. ඒ ඉඩම ඒ මිනිස්සයාට අයිති නෑ. ඒක රජයට අයිති. ඒ මිනිස්සයා කරන්නේ ඉඩමේ වගා කරලා යම් භෝග ප්‍රමාණයක් මොනව කරනවද රජයට සපයනවා. අන්න ඒ වගේ දෙයක්. එයාට ඒ බෝග ටික වෙළඳ පොලේ විකුණන්නත් බෑ. එයාට කැමති මිලට විකුණන්න බෑ. එයාට දේපල අයිතියක් නෑ. හැබැයි මත යන වෙළඳ පොළ ආර්ථික පද්ධතියක දේපල අයිතියකරු සතු වෙනවද? පෞද්ගලික අංශයේ සතු වෙනවා. රයිට්. එහෙනම් මත යන පුතේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක පළවෙනි ලක්ෂණය තමයි මේව මතක තියාගන්න ඕනේ. වීඩියෝ එක බලද්දිම මතක තියාගන්න ඕනේ ඈ. පළවෙනි එක තමයි දේපල අයිතිය පෞද්ගලික අංශයේ සතු වීම. ඊළඟට නම් දන්නවා මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. මේ මිල ක්‍රමය කියන්නේ මොකක්ද කියලා මම කියා දෙන්නම්. දැනට මේ විදිහට මතක තියාගමු ඈ. හරි. මිල ක්‍රමය කියන්නේ අපි ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වීම කියන එකම තමයි ඈ. එහෙනම් මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නවා. රයිට්. පුතේ මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා කිව්වහම රජයේ විසින් මිල නියම කරන්නේ කවුරුත් නිපදවන්නේ මොනවද කියලා නියෝග කරන්නේ. ආ මේක හදපන් මේක ඇඳපන් මේක කාපන් කියලා රජයේ විසින්වත් රාජ්‍ය නිලධාරියෙන් විසින්වත් කවුරුත් විසින් නියම කරන්නේ. පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව තමන්ට නිපදවන භාණ්ඩ හා සේවා මොනව කරන්න පුළුවන්ද පාරිභෝජනය කරන්න පුළුවන් මේ මිල ක්‍රමයේ හරහා. රයිට්. එහෙනම් මත යන පුතේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ තමයි 1 දේපල අයිතිය පෞද්ගලිකාංශයේ සතුවීම මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. මොකද දේපල අයිතිය පෞද්ගලිකාංශයේ සතුවීම මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. 3 නිදහස් විවසාය හා තේරීමේ නිදහස. මේක දෙකක් ඇත්තනම නිදහස් විවසාය කියන්නේ අපි දන්නවා වෙළඳ පොළ ආර්ථිකයක පුතේ පෞද්ගලික විවසායකයෝ ඉන්නේ. රයිට්. එතකොට පෞද්ගලික විවසායකයෙකුට තමන්ට ඕන දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක තමයි නිදහස් විවසාය කියන්නේ. හැබැයි මතක තියාගන්න පුතේ ඕනම දෙයක් කිව්වට නීති විරෝධී දෙයක් මේක නිෂ්පාදනය කරන්න බෑ. රයිට්. තේරෙනවා නීති විරෝධී දැන් උදාහරණයක් විදිහට සමහර රටවල ඔය තායිලන්තේ වගේ රටවල පුතේ ගණිකා සේවය කියන එක නීතිගතයි. එතකොට ඒගොල්ලොන්ට නිදහසේ ගණිකා වෘත්තිය නිරත වෙන්න පුළුවන්. ආයේ පොලිසියෙන් එහෙම අල්ලන්නේ නැහැ. පොලිසිය කටියක් යනවා. අතන ලංකාවෙත් එහෙම නේ. හැබැයි ලංකාවේ නීතිගත නැහැ. ඊට පස්සේ උදාහරණයකට ලංකාවේ මේ දවස්වල කන්සවා කරන්න එනවනේ. ඒක ලංකාවේ නීතිගත වුණොත් ඕන කෙනෙකුට මොනව කරන්න පුළුවන්ද? වගා කරන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ නිදහස් විවසායක් තියෙනවා. පෞද්ගලික ආයතන නැත්නම් පෞද්ගලික විවසායකින්ට ඕන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අනිත් එක තමයි තේරීමේ නිදහස. මේක පට්ට වැදගත්. පුතේ තේරීමේ නිදහස කියන්නේ වෙළඳ පොළෙන් භාණ්ඩ තෝරලා ගන්නවා කියන එක නෙමෙයි. මම උදාහරණයක් කියන්නම් කොතන. ඔයාලා අහලත් ඇති. පුතේ උතුරු කොරියාව කියලා රටක් තියෙනවා. මේ උතුරු කොරියාවේ තේරීමේ නිදහසක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක් නෙමෙයි තියෙන්නේ සැලසුම් ආර්ථික පද්ධතිය. මේක බොක්කට ගන්න සමහල් ළමයි ඉන්න මම මේ වීඩියෝ එක බලන පුතේ සැලසුම් ආර්ථික පද්ධතිය ඉගෙනගෙන ඇති. හැබැයි උඹලා උතුරු කොරියාව ගැන දන්නේ නැතු ඇති. පුතේ වැඩක් නැහැ නේද? අන්නේ සමත්ය ගන්න සැලසුම් ආර්ථික පද්ධතියක් තියෙන රටක් තමයි උතුරු කොරියාව කියන්නේ. මේ උතුරු කොරියාවේ මතක තියාගන්න පුතේ
අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රභූවරුන්ට විතරයි. ප්‍රභූවරුන්ටයි ප්‍රභූවරුන්ගේ ළමයි විතරයි. එතකොට අපිට තේරීමේ නිදහසක් තියෙද ඒගොල්ලන්ට? නෑ. දැන් අපිට නම් ඉන්ටර්නෙට් එකේ ඕන වෙබ්සයිට් එකකට යන්න පුළුවන්. හැබැයි එයාලට එහෙම යන්න බෑ. අන්තර්ජාලය සීමා කරලා තියෙනවා. ඊට පස්සේ එයාලගේ වාහනයක් පදවන්න පුළුවන් රජයේ පිරිමි නිලධාරීන්ට විතරයි. එතකොට බලන්න කාන්තාවන්ට එතන නිදහසක් තියෙද? එතන තේරීමේ නිදහසකුත් නෑ. ඊට පස්සේ කොල්ලන්ට පුතේ කොණ්ඩේ කපන්න පුළුවන්. කොල්ලන්ට කොණ්ඩේ කපන්න කට්තියෙන 20 ගානක්. ඒ 20 ගානෙන් හැරෙන්න කට් එකක් කැපුවොත් මත යන පුතේ ඒක දඬුවම් ලැබිය හැකි වරදක් තියෙනවා. දැන් අපේ ලංකාව ගේන පුතේ ඕන කෙනෙකුට ඕන කට්ටයක් ගහන්න පුළුවන්. මෙතනින් ඉරක් ගහන්න පුළුවන්, කොණ්ඩේ බදින්න පුළුවන් ඕන විදිහකට. දැන් මාත් කොණ්ඩේ වවන්න කියලා හිතන් ඉන්නේ. දැන් ඒ කියන්නේ නිදහස් තේරීමේ නිදහසක් තියෙනවානේ. මට ඕන නම් මට ඕන විදිහට කොණ්ඩේ තියාගන්න පුළුවන්. හැබැයි උතුරු කොරියාව වගේ රටවල පුතේ එහෙම නැහැ. එයාලට තේරීමේ නිදහසක් නැහැ. දැන් ඔයාලට තේරෙනවනේ තේරීමේ නිදහස කියන්නේ මොකද්ද කියලා. තේරීමේ නිදහස කියන්නේ වෙළඳපොළෙන් බාණ්ඩ තෝරලා ගන්නවා කියන එක නෙමෙයි. බාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ නැහැ. සැලුන් එකේ අයිතිකාරයා ඒ කට් 20ට අමතර කට් කපන්න දන්නේත් නැහැ. කැපුවොත් නීති විරෝධී. අන්න ඒ වගේ මත යන පුතේ තේරීමේ නිදහස කියන්නේ අන්න ඒ වගේ දේවල්. බටහිර රටවල් වල මේ තේරීමේ නිදහස හොඳට තියෙනවා. බටහිර රටවල් වල, ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තියෙන රටවල් ඈ. බටහිර රටවල් කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තියෙන රටවල්. ඒ රටවල් වල ඕන ඇඳුමක් ඕන විදිහට අඳින්න පුළුවන්. හැබැයි ලංකාවෙත් එහෙම ලොකුවට අවුලක් නැහැ. ලංකාවෙත් නීති රීති දාලා නැහැනේ. ලංකාවෙත් ඕන කෙනෙකුට ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. ඒක මහලොකු දෙයක් නැහැ. හැබැයි අර උතුරු කොරියාව වගේ රටවල් වල මත යන පුතේ එහෙම Tamanට ඕන ඇඳුම් අඳින්නත් බෑ. ඒ රජයේ විසින් නැත්තම් අර මධ්‍ය සැලසුම් අධිකාරියේ විසින් තීරණය කළ තියෙනවා රටේ නිෂ්පාදනය කරන්න ඕනේ මෙන්න මේ ඇඳුම්. එතකොට වෙළඳපොළේ තියෙන පුතේ මෙන්න මේ ඇඳුම්. අපිට ආයි එපා කියලා ඉන්න පුළුවන්ද? නැහැ. අපි කොච්චර එපා කිව්වත් පුතේ ඒවම තමයි පාලකයෝ විසින් මොනව කරන්නද නිෂ්පාදනය කරන්නේ. හැබැයි වෙළඳපොළ ආර්ථික පද්ධතියක එහෙම නැහැ. අපි එපා කිව්වොත් ඒ භාණ්ඩ විකිණෙන්නේ නැත්නම් ඒ භාණ්ඩේ හදන්නේ. ඒක තමයි පුතේ මිල ක්‍රමේ තියෙන ප්‍රබලත්වය. රයිට්. එහෙනම් කියනවා මට වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද? වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියක්. රයිට්. මම මේවා පුතේ ගොඩාක් පැහැදිලි කරලා දෙන්නේ. ගොඩක් දරුවෝ මේව කටපාඩම් කරලා තිබ්බට හරි අවබෝධයක් නැහැ. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා ලක්ෂණ ටික ඔහේ පාඩම් කරලා තිනවා. අවබෝධයක් නැහැ. ප්‍රායෝගික ඉගෙනගෙන නැහැ. ඒ නිසා පුතේ මතක තියාගන්න ඉකෝන් වල අවුලක් එහෙම නෙමෙයි ඔයාට ඔය තේරෙන්නේ නැති එක. ඔයා ඕක ප්‍රායෝගික ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඔයාලට උගන්වලා නැහැ. අන්න ඒ නිසා. දැන් ඒ නිසා මම මේ ෂෝට් නෝට් එකේ ගොඩක් වෙලා අරන් පැහැදිලි කරන්නේ අන්න ඒ හේතුව නිසා. රයිට්. එහෙනම් කියන්න මට වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ තුනක් කියන්නේ මොනවද? දේපළ අයිතිය පෞද්ගලිකංශයේ සතුවීම, මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම, නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස. එහෙනම් කියන්න මොකක්ද පුතේ? දේපළ අයිතිය පෞද්ගලිකංශයේ සතුවීම, මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම, නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස, පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම. අන්න ඒක තමයි පට්ට වැදගත් එක. පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම කියන එකේ අදහස පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව. එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ ඉල්ලුම අනුව තමයි නිපදවන භාණ්ඩ තීරණය වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. පාරිභෝගිකයා භාණ්ඩ නිපදවන තැනට ගිහිලා කියන්නේ ආ මට මං ආස මේවට එහෙම කියලා කියන්නේ. දැන් මම හිතනවා උදාහරණයක් විදිහට ඩෙනිම් කියලා. පුතේ අපි ඩෙනිම් අඳින්න කැමති දැන් ඉරිච්ච ඩෙනින්නේ. ඒ කියන්නේ ඉරිච්ච කියන්නේ අර ෆැෂන් එකට අඳින ඩෙනින් නේද? එතකොට අපි වෙළඳපොළට ගියාට පස්සේ අහන්නේ ඉරිච්ච ඩෙනින් නැද්ද කියලා. රයිට්. ඉරිච්ච කියන්නේ ෆැෂන් එකට තියෙන ඩෙනින්. රයිට්. එතකොට මම දැකලා තියෙනවා ගෑල් ළමයි එහෙම, ඇත්තටම ගෑල් ළමයින්ට එහෙමත් ඒක ලස්සනයි, කොල්ලන්ට ලස්සනයි. රයිට්. අපිත් අඳිනවා, මාත් අඳිනවා. පන්ති නම් අඳින්නේ නැහැ, සාමාන්‍ය ගමනක් යද්දී අඳිනවා. රයිට්. හරි. එතකොට අපි වෙළඳපොළෙන් ගිහිල්ලා ඉල්ලුවාට පස්සේ ඒ වෙළඳපොළේ අලවි කරන කෙනා දැනගන්නවා මේ වැඩිපුරම ඉල්ලුමක් තියෙන මේ ඉරිච්ච ඩෙනින් වලට. රයිට්. එහෙම නැත්නම් මේ ෆැෂන් එකට තියෙන ඩෙනින් වලට තමයි ඉල්ලුමක් තියෙන්නේ, පාරිභෝගිකයා කැමති. එතකොට එයාලා නිෂ්පාදකීන්ට කියනවා සාමාන්‍ය ඩෙනින් එවන්න එපා, අර ඉරිච්ච ඩෙනින් එවන්න කියලා. එතකොට නිෂ්පාදකයා පුතේ ඊළඟ සැරේ වැඩිපුර නිෂ්පාදනය කරන්නේ මොනවද? ඉරිච්ච ඩෙනින්. ඇයි? හේතුව එයාට වැඩි ලාභයක් ගන්න ඕන නිසා. ඒ වෙළඳපොළ ආර්ථික පද්ධතියක වැඩි ලාභයක් ගන්න ඕන නිසා වැඩියෙන් අලෙවෙන භාණ්ඩ නේද නිෂ්පාදනය කරන්න ඕනේ. අන්න නිසා පෞද්ගලික ව්‍යවසායකයා පුතේ අලුත් දේ පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව ලස්සනට මොනවද හැඩ ගැහෙනවා. හැබැයි පුතේ
එන එන්නේක තමයි පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියෙනවා කියන්නේ පාරිභෝගිකයා කැමති පාරිභෝගිකයා ඉල්ලන දේවල් තමයි විලඳපොළ ආර්ථික පද්ධතියක නිෂ්පාදනය වෙන්නේ රයිට් දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාලගේ යාළුවෙක් කියන කවුරු හරි කුඩු අන්නේ වගේ ගංජා හරි ගහන රයිට් එතකොට ඒක විලඳපොළ ආර්ථික පද්ධතියක නිෂ්පාදනය වෙන්නේ පාරිභෝගිකයා ගන්න නිසානේ පාරිභෝගිකයා කැමති නිසානේ පාරිභෝගිකයා වඩාත් ඉල්ලන දේවල් විලඳපොළ ආර්ථික පද්ධතියක නිෂ්පාදනය වෙනවා මොකද ලාභයක් ලබන්න පුළුවන් නිසා හැබැයි මත් යන පුතේ සැලසුම් ආර්ථිකයක් තියෙනවනේ සැලසුම් ආර්ථිකයක එහෙම නිෂ්පාදනය වෙන්නේ නැහැ ඉරිච්චරණින් නැතුව අර හෙන්න ලොකු ඩෙනින් තමයි එන්නේ පුතේ එතකොට මේක නිෂ්පාදනය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ මධ්‍ය සැලසුම් අධිකාරිය අපි හිතමු රජය කියලා රජය තමයි තීරණය කරන්නේ ලොකු ඩෙනින් හදන්න පාරිභෝගිකයා විලඳපොළෙන් ඕක ගත්තත් එකයි නැතත් එකයි උන් හදන්නේ ලොකු ඩෙනින්ම තමයි රයිට් එහෙනම් සැලසුම් ආර්ථික පද්ධතියක අසාර්ථකතාවයක් වෙනවා රයිට් එහෙනම් විලඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ මොකද්ද පුතේ දේපළ අයිතිය පෞද්ගලිකංශයේ සතුවීම මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම නිදහස් විවසාය හා තේරීමේ නිදහස පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම රයිට් අනිත් එක තමයි විලඳපොළවල් තරංකාරී වීම පෞද්ගලික ව්‍යවසායකයෝ ලාභ අරමුණු කරගෙන කරන නිසා ලොකු තරංකාරීත්වයක් තියෙනවා වෙළඳපොළවල් වල රයිට් දැන් උදාහරණයක් විදිහට පුතේ පුද්ගලික ටියුෂන් පන්ති කියලා හිතන්නකෝ මේ ටියුෂන් පන්ති වල තරඟයක් තියෙනවනේ හැබැයි ඉස්කෝලවල තරඟයක් තියෙද ඉස්කෝලේ සර් අනිත් ඉස්කෝලේ සර්ට වඩා වැඩියෙන් උගන්වන්න ඕනේ හවස පන්ති දාලා උගන්වන්න ඕනේ කියලා තරඟයක් නැහැ සිලබස් එක කරන්න ඉවර කරනවා ඇති හැබැයි මත් යන තරඟයක් නැහැ රාජ්‍යාංශයේ ව්‍යාපාර එකකවත් මත දෙන පුතේ තරඟයක් නැහැ හැබැයි CTB බස් වල තරඟයක් තියෙන්නේ ප්‍රයිවට් බසුත් යන නිසා ඈ මං කියන්නේ රාජ්‍ය ආයතන අතර තරඟයක් නැහැ කියන්නේ රාජ්‍ය ආයතන විතරක් තියෙනවා නම් එතන තරඟයක් බිහි වෙන්නේ නැහැ රයිට් එහෙනම් හැබැයි විලඳපොළ ආර්ථික පද්ධතියක පෞද්ගලිකාංශයේ විතරක් කියන නිසා විලඳපොළවල් තරංකාරී වෙනවා අනිත් එක තමයි ස්වార్థයේ මත සානුබල පැවතීම එක පට්ට වැදගත් ඈ හයිලයිට් කරගන්න ස්වార్థයේ මත සානුබල පැවතීම කියන එක අදහස තමන්ට වාසිගෙන දෙන ආර්ථික කටයුතු වල විතරයි පුතේ පෞද්ගලිකාංශයේ ව්‍යවසායකින් නිරත වෙන්නේ රයිට් උදාහරණයක් විදියට මහජනයාට නැත්නම් ජනතාවට අත්‍යවශ්‍ය මොකද්ද කියලා යා හිතලා නිපදවන්නේ වැඩියෙන් ලාභ ගන්න පුළුවන් මොකද්ද කියලා තමයි නිපදවන්නේ රයිට් වැඩියෙන් ලාභ ගන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා තමන්ට වාසියක් එනවා නම් විලඳපොළ ආර්ථික පද්ධතියක මත යන පුතේ කාර්යක්ෂමව කටයුතු කරනවා රයිට් එහෙනම් තමන්ට වාසිගෙන දෙන ආර්ථික කටයුතු වල විතරක් නිරත වෙනවා කියන එක තමයි ස්වార్థයේ මත සානුබල පැවතෙනවා කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම තව එකක් කියන්නම්කෝ දැන් පුතේ ටිකට් ක්‍රීඩකයෙක්ට මැච් එක දිනුවට පස්සේ හිතමුකෝ අපිට කෝටි 50ක් හම්බෙනවා කියලා. හැබැයි එයාට අල්ලසක් දෙන කෝටි 100ක ඔයා අවුට් වෙන්න කියලා. එතකොට පුතේ විලඳපොළ ආර්ථික පද්ධතියක් නෙමෙයි ඒක. රයිට්. එතකොට මට වඩාත්ම ලාභ කෝටි රට දිනවල කෝටි 50 ගන්න එකද කෝටි 100 ගන්න එකද? කෝටි 100 ගන්න එකනේ. එතකොට ගොඩක් ක්‍රීඩකයෝ කරන්නේ අර අල්ලස ගන්න එක. රයිට්. ඒක ක්‍රීඩා විතරක් නෙමෙයි හැමතැනම තියෙනවා. ඒක එයාගේ ස්වార్థය. ඒක මම වැරදි කියලා කියන්නේ නැහැ. වැරදි තමයි ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ස්වార్థයේ මත තමයි පන්ත දෙන පුතේ සානුබල පැවතින්නේ. තමන්ට වාසිගෙන දෙන ආර්ථික කටයුතු වල විතරක් නිරත වෙනවා කියන එක තමයි ස්වార్థයේ මත සානුබල පැවතිනවා කියන්නේ. අනිත් එක ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වෙනවා. රයිට්. මම හිතනවා මේ වීඩියෝ බලන දරුවන්ට මේ ආර්ථික පද්ධති කියන මේ මම මේ විදියට පැහැදිලි කරන්න කලින් මේ ලක්ෂණ ටික හරියට තේරෙන්න නැතු ඇති. රයිට්. කමෙන්ට් එකක් දාන්න බලන්න පුතේ අපි එතකොට ඉදිරියටත් මේ විදිහට සීලුම් පාඩම් හොඳ සවිස්තරාත්මකව විග්‍රහ කරන්න ඈ හරි නම් කියන්න මට විලඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියට කියනවා විලඳපොළ ආර්ථික පද්ධතියක් කියලා මොකද්ද මතකෙන් කියන්න බලන්න විලඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියක් රයිට් විලඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ මොනවද පුතේ දේපළ අයිතිය පෞද්ගලිකංශයේ සතුයි මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නිදහස් විවසාය හා තේරීමේ නිදහසක් තියෙනවා පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියෙනවා ඊට පස්සේ විලඳපොළවල් තරංකාරී වෙනවා ස්වార్థයේ මත කටයුතු කරනවා ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වෙනවා රයිට් හරි ඊට පස්සේ මේ විලඳපොළ ආර්ථික පද්ධතියක පදනම පුතේ මේක අහනවා කෙටි ප්‍රශ්න වල විලඳපොළ ආර්ථික පද්ධතියක පදනම තමයි
පෞද්ගලික දේපල ක්‍රමය කියන එක නැත්නම් පෞද්ගලික දේපල හිමිකම කියන එක. ඒ කියන්නේ පෞද්ගලිකාංශයේ තමන්ට රිසිසේ තමන්ගේ දේපල පාවිච්චි කරන්න පුළුවන් නම් පුතේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව වර්ධනය කර ගන්නවා. රයිට්. දැන් අපි දන්නවා ලංකාවේ මේ වෙද්දී ලක්ෂයට වඩා ආදායම් ලැබෙන කට්ටියට ආදායම් බද්දක් ගහලා තියෙනවා. එතකොට පුතේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්න උනන්දු වෙන්නේ නැහැ. ඇයි? තමන් මහන්සියෙන් හම්බ කරගෙන මොකටද බං රජයට බදු ගෙවන්නේ? අන්නේම කියලා හිතෙනවා. රයිට්. අන්නේ සමත් යාන පුතේ මෙන්න මේ විදිහට වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම තමයි පෞද්ගලික දේපල ක්‍රමය කියන එක. පෞද්ගලික දේපල ක්‍රමය හා බැඳුණු නිදහස් විවසායක් තියෙන ඕනේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක. එහෙනම් වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම තමයි පුතේ මතක තියාගන්න මොකද්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම තමයි පෞද්ගලික දේපල ක්‍රමය. පෞද්ගලික දේපල ක්‍රමය හා බැඳුණු මොකක් තියෙනවද? නිදහස් විවසායක් තියෙනවා. රයිට්. මේ ෂෝට් නෝට් පුතේ ලස්සනට ලියා ගන්න ගොඩක් දරුවෝ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චැනල් එක ඇත්තටම අලුතෙන් පටන් ගත්තේ. ඒ නිසා ඔයාලත් පුතේ පුළුවන් නම් ඔයාලට ඇත්තටම මේ වීඩියෝ තේරුණා නම් අනිවාර්යෙන් ඔයාගේ යාළුවෙකුටවත් බලන්න ෂෙයා කරන්න, ලින්ක් එක පුළුවන් නම් ස්ටේටස් දාන්න, ඊට පස්සේ ඔයාලගේ ගෲප් වල, ඉස්කෝලේ ගෲප් වල එහෙම තියෙනවනම් අනිවාර්යෙන් දාන්න. මොකද ඔයා එක වචනයක් ඉගෙන ගත්තා වගේ ඔයාගේ තවත් යාළුවෙක් වීඩියෝ එක බලලා අනිවාර්යෙන්ම මේක ඉගෙන ගනි. රයිට්. ගොඩක් දරුවෝ තාම දන්නේ අලුතෙන් පටන් ගත්ත චැනල් එකක් නිසා. රයිට්. හරි. ඊට පස්සේ මං කිව්වර ආදරේ, ඉස්සර අපි දෙන්නගේ ආදරේ වෙළඳපොළ ආර්ථික පද්ධතියයි මිල ක්‍රමයයි වගේ. ඒ කියන්නේ පුතේ උන් අහගන්න වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න භාවිතා කරන්නේ මිල ක්‍රමය. මිල ක්‍රමය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථිකය තමයි මොකද්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතිය. එතකොට පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියට මිල ක්‍රමය ඕනේ. මිල ක්‍රමය තියෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකම තමයි. රයිට්. එහෙනම් අර ආදරේ වගේනේ එහෙම තියෙනවා. රයිට්. එහෙනම් මත යාර පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකට මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිල ක්‍රමය ඕනේ. මිල ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකම තමයි. රයිට්. එහෙනම් අපි බලමු මිල ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. රයිට්. පුතේ මිල ක්‍රමය වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණයට අපි කියනවා මිල ක්‍රමය කියලා. නැත්තම් වෙළඳපොළ ආර්ථික පද්ධතියක තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියලා කියනවා. එහෙම නැත්තම් වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය, නැත්තම් තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය. රයිට්. පුතේ ඇඩම් ස්මිත් දන්නවනේ කවුද? ඔයාලේ මාමද? නෑ, මාම නෙමේ, නූතන ආර්ථික විද්‍යාවේ පියා මතකයිනේ. මේ ඇඩම් ස්මිත් කියලා තියෙනවා පුතේ මිල ක්‍රමයට ලස්සන වැකියක්. ඇඩම් ස්මිත් කියනවා මිල ක්‍රමය කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය හසුරුවන අදුෂ්‍යමාන හස්තය කියලා. මොකද්ද බොලේ? ඒ හොල්මන් ගැනද කතා කරන්නේ? නෑ නෑ, මොකද අදුෂ්‍යමාන හස්තය කියන්නේ? එහෙනම් පුතේ ඇඩම් ස්මිත් කිව්වා මොකද්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතිය හසුරුවන අදුෂ්‍යමාන හස්තය මොකක්ද? මිල ක්‍රමය කියලා. එයා ඒකෙන් අදහස් කරේ පුතේ මේ මිල ක්‍රමය කියන එක කවුරුත් විසින් මෙහෙවන්නේ නැහැ. මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන නිසා තමයි අදුෂ්‍යමාන හස්තය පේන්නේ නැති අත කියලා හැඳින්වුවේ. එනම් මතයාර පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක තීරණ සම්බන්ධීකරණ නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණයේ තමයි මිල ක්‍රමය. මිල ක්‍රමය ඇඩම් ස්මිත් හඳුන්වා දුන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක, නැත්නම් වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය, නැත්නම් අදුෂ්‍යමාන හස්තය කියලා. රයිට්. අදුෂ්‍යමාන හස්තය කියලා තමයි මේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා හඳුන්වා දුන්නේ. මේ මිල ක්‍රමය හරහා බිහිවන මිලේ කාර්යයන් තුනක් තියෙනවා. රයිට්. එහෙනම් මොකද්ද පුතේ මිල ක්‍රමය කියන්නේ? වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය. මේ මිලේ කාර්යයන් තුනක් තියෙනවා. මිල ක්‍රමය හරහා බිහිවන මිලේ කාර්යයන් තුනක් තියෙනවා. රයිට්. මං කලින් වීඩියෝ එකෙන් මේක සාකච්ඡා කරමු නිසා මෙතන ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ පුතේ. හරි. පළවෙනි එක තමයි තොරතුරු හා සංඥා සැපෙයිම සානුබල සැපෙයිම සලාකණය කිරීම. මොකක්ද එනම් මිල ක්‍රමය හරහා බිහිවන මිලේ කාර්යයන් තුනක් තියෙන එක පට්ට වැදගත්. කෙටි ප්‍රශ්නවල එහෙම අනිවාර්යෙන් එනවා. මොකද්ද? තොරතුරු හා සංඥා සැපෙයිම සානුබල සැපෙයිම සලාකණය කිරීම. මොකද්ද? තොරතුරු හා සංඥා සැපෙයිම සානුබල සැපෙයිම සලාකණය කිරීම. මොකද්ද? තොරතුරු හා සංඥා සැපෙයිම සානුබල සැපෙයිම සලාකණය කිරීම. මොකද්ද?
තොරතුරු හා සංඥා සැපීම සානුබල සැපීම සලාකණය කිරීම. එහෙනම් පුතේ මිල ක්‍රමය කියන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය. රයිට්. මම පාඩම තව එක සැරයක් මතක් කරන්නම් බලමු අපි මතකද කියලා. රයිට්. වෙළඳපොළ ආර්ථික පද්ධතියක්. මොකද්ද පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ? වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා කියනවා රයිට් මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ හතක් කතා කරා දේපළ අයිතිය පෞද්ගලිකංශයේ සතුයි මිල ක්‍රමයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නවා නිදහස් විවසාය හා තේරීමේ නිදහසක් තියෙනවා පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියෙනවා වෙළඳපොළවල් තරංකාරී වෙනවා ස්වార్థයේ මත සානුබල පවතිනවා ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වෙනවා රයිට් ඊට පස්සේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම තමයි පෞද්ගලික දේපළ ක්‍රමය පෞද්ගලික දේපළ ක්‍රමය හා බැඳුණු නිදහස් විවසායක් තියෙනවා මොකද පෞද්ගලික දේපළ ක්‍රමය හා බැඳුණු නිදහස් විවසායක් තියෙනවා රයිට් ඊට පස්සේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක තීරණ ගන්න යාන්ත්‍රණය නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය තමයි මිල ක්‍රමය කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රණය ඇඩම් ස්මිත් කිව්වා වෙළඳපොළ ආර්ථික පද්ධතියක් හසුරුවන අදෘශ්‍යමාන හස්තය කියලා රයිට් ඊට පස්සේ මිල ක්‍රමය හරහා බිහිවන මිලේ කාර්යයන් තුනක් තියෙනවා තොරතුරු හා සංඥා සැපයීම සානුබල සැපයීම සලාකණය කිරීම සලාකණයට අපි කියනවා පුතේ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම කියලා රයිට් ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන වීඩියෝ එක තමයි පුතේ හැමෝම අහගන්න හැමෝම චුට්ටක් අහගන්න වීඩියෝ බලන දරුවෝ හැමෝම අහගන්න ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන පුතේ සැලසුම් ආර්ථික පද්ධතිය ඊට පස්සේ මිශ්‍ර ආර්ථික පද්ධතිය වෙළඳ ඊට පස්සේ ආර්ථික පද්ධතිවල නව ප්‍රවණතා කියන සෙට් එක රයිට් ඊට පස්සේ අපි පුතේ මුල ඉඳන් කරගෙන ආවා මුල ඉඳන් අකුරක් නැර අලුත් සිලබස් එකට අදාළව සියලුම කරුණු සුපිරියටම ගැඹුරටම ඉගැන්නුවා හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන පුතේ නිෂ්පාදන හැකියාමායින් වක්‍රත් පාඩම දිගටම මේ විදිහට කරගෙන යනවා ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ආර්ථික විද්‍යාවේ දෙවෙනි පාඩම ඉල්ලුම ඊට පස්සේ සැපයුම ඊට පස්සේ නම්මෙතාවේ ඔන්න ඔය ටික කතා කරන්න තියෙනවා රයිට් ඊට පස්සේ ගොඩක් දරුවෝ ඉල්ලීම් කළා තිබ්බා මේ සැරේ විභාගෙට යන්න ඉන්න දරුවෝ එහෙම නිෂ්පාදන පිරිවැ ඒ කියන්නේ හතරවෙනි පාඩම කරන්න කියලා රයිට් අපේ නම් ලබන සතිය ඉඳන් හතරවෙනි පාඩමත් පටන් ගන්නවා නිෂ්පාදන පිරිවැ පාඩමත් මේ විදිහට එක දිගට සාකච්ඡා කරන රයිට් ඔයාලට පුතේ මොනව හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඒ වගේම වීඩියෝ ටික දිගටම ඕනනම් පුතේ අනිවාර්යෙන්ම ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න හොඳයිද නැද්ද කියලා එතකොට මටත් පොඩි ආත්ම තෘප්තියක් තියෙනවා මම මේ මහන්සිලා කරන වැඩෙන් ඇත්තටම ළමයි හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා රයිට් ඉගෙන ගත්ත දරුවා හොඳට තේරුණු දරුවා අනිවාර්යෙන් සුපිරි කමෙන්ට් එකක් දාන ගොඩක් දරුවෝ කමෙන්ට් දානවා රයිට් ඒ වගේම පුතේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඇති අනිවාර්යෙන් ගෲප් වලට එකතු වෙන එතකොට වීඩියෝ එකක් දාද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න ඒ වගේම ඔයාට මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් තව මොනව හරි පාඩම් අවශ්‍ය නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ තියෙනවා නම්බරේට මැසේජ් එකක් හරි දාන්න එතකොට අපි තියෙන ගැටලු විසඳගමු රයිට් ගොඩාක් දරුවෝ ඉල්ලීමක් කරලා තිනා Zoom එකෙන් අපි ක්ලාස් එකක් පටන් ගමු කියලා හරි පුතේ 24 දරුවන්ට මුල ඉඳන් පටන් ගන්නවා ඒ වගේම 23 දරුවන්ට රිවිෂන් පේපර් ක්ලාස් එකක් විදියට අපි දෙසැම්බර් ඉඳන් Zoom පන්තියකුත් පටන් ගන්නවා මේ YouTube වීඩියෝත් මේ විදියටම දානවා රයිට් හරි එහෙනම් අපි සුපිරි ගේමක් ගහමු පුතේ Econ කියන්නේ සුපිරි විෂයක් ලේසි විෂයක් මේක හරියට ඉගෙන ගන්න ඔයාලට ලකුණු 100න් 100 ගන්න පුළුවන් රයිට් වාර විභාගදී මතක තියාගන්න වාර විභාගයක් ලං වෙද්දී මේ වීඩියෝ නැවත නැවත බලන්න පුතේ මාර විදියට ඔයාට මතක තියේ රයිට් එහෙනම් අපි ඊළඟ ආර්ථික පද්ධති වීඩියෝ එකකින් හමු වෙමු රයිට් ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් දැම්මේ මොකද channel එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ නිසා හරි දැන් ඒ ගැටලු ඉවරයි මේ විදියට දිගටම අපි එහෙනම් වීඩියෝ කරගෙන යමු හරි අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නැහැ පුතේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න එහෙනම් අපි අනිත් දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු